අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ඉන්දන මිල ඉහළ යාමට එරෙහිව ප්‍රදේශ රැසක විරෝධතා ඉන්දන මිල ඉහළ යාමේ වගකීම උදේ ගම්මන්පිලට පැවරීමට සාගරකාරීව සමගත් උත්සාහයට පොදු ජන පෙරමුණට සහාය දක්වන පක්ෂ ආටක විරෝධය कोविड मरण वार्ता किरीमे क्रमवेदे वेनसाक संचरण सीमा तव दुरटत डेडिकल युतुई आसादितीन अडुवत इदिरिय अवधानम सौख्यांश यली अनतुरु अंगवाई रुधिर संचित पवत्वागनयामट जनताव लबादुन दायकत्वे इदिरियट तपेक्षा करनवा रुधिर पारविलेन मध्यस्थाने अध्यक्षकवरया अवधारणे कराई गिनिगत एक्सप्रेस पर्ल नौकावे कपितान्वरया अत्तडंगुवट තමිල්නාඩුවේ ආරක්ෂාව තර කරයි සන්නද්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිට බෝට්ටු මගින් ඉන්දියාවට පැමිණීමේ අවධානමක් වැසි තත්ත්වය තවදුරටත් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වෙයි දිස්ත්‍රික්ක 4ක නායමේ අනතුරු හැඟවීම් තවදුරටත් දීර්ඝ කරයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත රජු විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමග මේ වන විට ඊට එරෙහිව දැඩි විරෝධයක් මතුවෙමින් පවතිනවා අද දිනේ ප්‍රදේශ රසක ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතා පැවතුණා. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමේ වගකීම විශ්ව භාර අමාත්‍යවරයාට පැවරීමට පොදු ජන පෙරමුණේ ලේකම්වරයාගත් උත්සාහයට එම පක්ෂයට සහාය දක්වන දේශපාලන පක්ෂ 8ක දැඩි විරෝධය පළ කර තිබෙනවා. රජයේ විසින් පසුගියද ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23කින් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12කින් මෙන්ම භූමිතෙල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ දැමීමට කටයුතු කළා. කොවිඩ් වසංගතය ඇතුළු ගැටලු රැසකින් පීඩාවට පත්ව සිටින ජනතාවට ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග කබලෙන් ලිපට වැටීමට සිදු වූ නමුත් ජනතාව මෙහිදී පත්ව ඇති අසීරුතාවය පිළිබඳ සබලා කටයුතු කරනවා වෙනුවට සිදු වූයේ රජ මෙහෙවන ප්‍රධාන දේශපාලන පක්ෂයේ වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා සහ රජයේ ખනිජ තෙල් අමාත්‍යවරයා අතර අර්බුදයක් පිළිබඳ තොරතුරු රට හමුවේ තිබීමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයාගේ මාධ්‍ය නිවේදනය ඉන් අනතුරුව ખනිජ තෙල් අමාත්‍යවරයා ලේකම්වරයාට පිළිතුරු සඳහා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබුණ නමුත් ජනතාව පත්ව ඇති අසීරුතාවය සහ ජනතාවට මේ තුලින් සහනයක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු නොකරමින් බොහෝ දේශපාලනචින් ඒ පසුපස යමින් සිටිනු දක්නට ලැබෙනවා මෙම දේශපාලනික සහ පක්ෂ අභ්‍යන්තර අර්බුදය පිළිබඳව තවදුරටත් තොරතුරු වාර්තා කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් වී තිබෙනවා ඒ ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම් බලශක්ති ඇමතිගේ කර්මත පැටවීමේ වෑයම හෙළා දකින බවට පක්ෂ 8ක නායකින් සහ නියෝජිතයින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක් හරහායි මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙන්නේ අපේ ජනබල පක්ෂයේ අතුරුලිය රතන හිමියන් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකා සම සමාජ පක්ෂයේ තිස්ස විතරණ මහතා ජාතික කොංග්‍රසයේ ALM අතාඋල්ලා මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජී වීරසිංහ මහතා එක්සත් මහජන පක්ෂයේ ටිරන් අලස් මහතා සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න යන මහතුරුන්ගේ අත්සන සහිතවයි මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගත් තීරණ අභියෝගයකට ලක් කිරීමෙන් ආණ්ඩුව තුල කල්ලිවාදයක් ඇතැයි යන කුකුස ජනතාව ඉදිරියේ තබා ඇති බවයි මෙවැනි කුට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේදී ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවද පෙන්වා දීමට කැමැති බවත් එබැවින් මෙම කට්ටිවාදී ප්‍රවණතාව වහාම පරාජය කිරීම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වගකීම් බවත් අවධාරණය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දක්වන පක්ෂ 8ක සමාජිකෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා කෙසේ වෙතත් පක්ෂයක ආභ්‍යන්තර අර්බුද මේ මොහොතේදී ජනතාවට අත්‍යවශ්‍ය නොවන කරුණක් බැවින් මේ පිළිබඳ තවදුරටත් වාර්තා කිරීම අප පසෙක තබමින් ඉන්ධන මිල ඉහළ දැමීම තුලින් ජනතාව පත්ව ඇති දැඩි අසීරුතාවයන් ඇතුළු කරුණු පිළිබඳ තොරතුරු මෙලෙස සොයා බැලුවා ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වනු ඇති බවට මෙවන විට මාධ්‍ය වාර්තා පළවෙමින් පැවතුනද එවැනි සාකච්ඡාවක් නොපැවැත්වෙනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සියත අප සමග පැවසුවේ අද රැස්වෙන කැබිනට් එක අද රැස්වෙනවානේ යම් සාකච්ඡාවකට තීන්දුවක් ගනීද රජය මේ ගැන හිතමින් ඉන්නවාද මම නම් හිතන්නේ නැහැ මේකක් සිදු වෙයි කියලා මම හිතන්නේ මේ තීන්දුව අරන් තින්නේ බොහෝම
කල්පනාකාරීව මේ තීන්දුව සුළුපට තීන්දුවක් නෙමෙයි. ඒ නිසා මම හිතන්නේ නැහැ එහෙම දෙයක් සිදු වෙයි කියලා. ඒ නිසා මට දෙන්න පුළුවන් කිටි පිළිතුර නැහැ එහෙම එකක් වෙන්නේ නැහැ කියන එක තමයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ විහිළු සැපීම නවත්වා තෙල් මිල පහත දැමීමට රජය කටයුතු කළ යුතු බවයි. ආණ්ඩුව එකකට එකක් නොපරදින ලෙස ජනතාවට විහිළු සැපීමෙන් සිටින බවත් තෙල් මිල වැඩි කිරීම පිළිබඳව පොහොට්ටුවේ ලේකම් විසින් අතිශයින් විහිළු සහගත නිවේදන නිකුත් කොට පැය කිහිපයක් යන විට ජනාධිපති මාධ්‍යංශය විසින් ඊට නොදෙවිනි විහිළු සහගත නිවේදනයක් නිකුත් කොට ඇති බවත් එකී නිවේදනයේ ප්‍රකාරව දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට රජයේගත් තීරණයකට අනුව තෙල් මිල ඉහළ නංවා ඇති බව පෙන්වා දී ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. මෙම දරුණු ව්‍යසනකාරී මොහොතේ ජනතාවගේ ජීවිත මත උසුලාගත නොහැකි ජීවන බරක් පටවා ඇති ආණ්ඩුව තෙල් මිලද ඉහළ නංවා දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට තෙල් මිල ඉහළ නැංවූ බවට අවිචාරවත් තර්කයක් ගෙනවෙත් තිබෙන බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. ජනතාව පටි තද කරගෙන දුක් විඳිද්දී ඒ ගැන නොතකා හැර සැප වාහන ගෙන්වීමට ණයවර නිකුත් කළ ආණ්ඩුව තෙල් මිලද ඉහළ නංවා සිය සාපරාදී ස්වරූපය මනාවට ඔප්පු කර තිබෙන බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පවසනවා. තෙල් මිල නංවා ආණ්ඩුව සමස්ත මෙලිදිරයට කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව පැය 24ත් 48ක් ඇතුළත මරණ පිළිබඳ තොරතුරු නිකුත් කිරීමට නියමිතයි. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තුල දැනට පනවා ඇති සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. ඊයේ දින කොවිඩ් 19 නව ආසාදිතයින් 2361 දෙනෙකු හඳුනාගෙන තිබුණා. ඊයේ දින වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කෙන් වන අතර එම සංඛ්‍යාව 362ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ නගර සීමාව, පල්ලේපෙළ, කඩවත, මීරිගම යන ප්‍රදේශවලින්. එසේම කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ දින ආසාදිතයින් 339 දෙනෙකු හඳුනාගෙන තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ, කළුතර දකුණ, බණ්ඩාරගම, පානතුර දකුණ යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ඊයේ දින ආසාදිතයින් 338 දෙනෙකු, රත්නපුරේ ආසාදිතයින් 322 දෙනෙකු, මහනුවරින් 194ක්, කුරුණෑගලින් 104ක්, නුවරඑළියෙන් 93ක්, කෑගල්ලෙන් 87ක්, මඩකලපුවෙන් 73ක් සහ අම්පාර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 66 දෙනෙකු ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ කොවිඩ් මරණ වාර්තා කිරීම පිළිබඳ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවයි. අපි අද දින සිට මරණ වාර්තා කරන ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදු වෙන ඒ දිනේට දිනයක් ඇතුළත සිදු වෙන මරණ සියල්ලම අපි වාර්තා කරන්න දැන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. එතකොට අපිට පැය 24ත් පැය 48ක් තුළ සිදු වෙන සියලුම වර්ණ අපි වාර්තා කරන්න කටයුතු කරනවා. කොවිඩ් මර්ධන ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට එන්නත් කරන වැඩසටහන අද දිනේ දිස්ත්‍රික්ක 14ක ක්‍රියාත්මක වුණා. ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අද දිනට යෙදී තිබෙනවා. මෙවර ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනේ තේමාව වන්නේ ලොවේ හදගැස්ම ඔබේ රුධිරය යන්නයි. ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනේ සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව නාරාහෙන්පිට ජාතික රුධිර පාර විලයන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. අපිට ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා රුධිර සංචිත පවත්වාගෙන යෑමේ අභියෝගාත්මක අවස්ථා රාශියක් එළඹුණා. විශේෂයෙන්ම පසුගිය මැයි මාසයේ මුල් වකවානුවේදී අපේ ජාතික රුධිර සංචිතවල මට්ටම තරමක් අර්බුදකාරී තත්ත්වයකටම පැන නැමුණු අවස්ථාවේදී අපි සුවිශේෂී ඉල්ලීමක් කරා මේ වෙලාවේ අපිට දායකත්වයේ සැපීම සඳහා ඉදිරිපත් වෙන ලෙස. ඉතින් අපි මේ වෙලාවේ ඉතාම කෘතගුණපූර්වක ඔවුන්ගේ දායකත්වයේ සිහිපත් කරනවා. මේ අතර සංචරණ සීමාවන් පවතින කාලය තුල එම සංචරණ සීමාවන් කඩකරන පුත්කලින් සොයා පොලිස් පරිසර කොට්ටාසේ ඩ්‍රෝන කැමරා අංශය මගින් අද දින හෝමාගම කටුවාන ප්‍රදේශයේදී මෙහෙයුමක් සිදු කර තිබුණා. पशु
ගිය පැවිසි යාත්‍රක කාල පරිච්ඡේදය තුල නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් 1198ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 32593ක් පමණ වෙනවා. අද දිනේත් මේ ආකාරයටම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනු ලබනවා. සංචරණ සීමාව දැඩි කිරීම ඉතාම වැදගත්. ඒක නිසා තමයි අපි කියන්නේ සංචරණ සීමාවන් නීතියෙන් කරන්න බෑ. මේක හදවතින් කළ යුතුයි. මේ රටේ සියලුම පාලන ආයතන රාජ්‍ය ආයතන වෙන්න පුළුවන් පළාත් පාලන ආයතන වෙන්න පුළුවන් අනිකුත් බලාධිකාරීන් තියෙනවා මේ සියල්ලම තමන්ගේ විෂයපතයට අයත් ආයතන සහ අනිකුත් අයගේ සංචරණය අත්‍යවශ්‍යම දෙයකට හැරුණාම අනික් අයට ඉඩ නොදී ඒවා පාලනය කිරීමට ඒ අයගේ සහයෝගය අපිට ලැබෙන්න ඕන දෙවෙනි සෙළුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සහ මැනින් තොග වෙළඳපොළ එළඹෙන ජූනි 17 වනදා සහ 18 වනදා තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා. ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය එළවලු ද්‍රව්‍ය බෙදා හැරීමේ පහසුව සහ ගොවීන්ට සිය අස්වනු අලෙවි කර ගැනීම පහසුව සඳහා එම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සංවිධාන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT Mobitel COVID-19 සංචරණ සීමාවන් හේතුවෙන් එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කරතා प्रधान කොරෝනා අවදානම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට බාහිරින්හි රැකියා බලපත්‍ර ලබා දීම දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබෙනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රතු ලයිස්තුගත රටවල පුද්ගලින්ට මෙම තහනුව පනවා ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලින්ටද බාහිරින්හි රැකියා බලපත්‍ර ලබා දීම తాවකාලිකව නතර කර දමා තිබෙනවා. කෙසේ වෙතත් අදාළ රතු ලයිස්තුගත රටවල පුද්ගලින් බාහිරින්හි පුරවැසිභාවය ලබා ඇතනම් ඔවුන්ට මෙම තහනම බල නොපාන බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පසු දෙවන මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත ලබා ගැනීම ආරක්ෂිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පෙන්වා දෙනවා. ඔන්ලයින් ක්‍රමයකට පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා. ඊට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපාය මාර්ගික කළමනාකරණය පිළිබඳ ප්‍රධාන ඊවරයා පැවසුවේ එන්නත් මිශ්‍ර කිරීම සහ ගැළපීම ආරක්ෂිත බවයි. කෙසේ වෙතත් ඔවුන් දැනට අනුමත කරන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව වශයෙන් ලබාගෙන දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීම පමණක් බවද විදේශ වාර්තාවල දැක්වෙනවා. අද දින මේ දක්වා නව කොවිඩ් ආසාදිතයින් 1780 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර PCR පරීක්ෂණ සිදු කිරීම කිසිදු ආකාරයකට අඩු කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේවන විට අපි විසින් කරන ලද සියලුම PCR රසායන පරීක්ෂණ සංඛ්‍යාව 37,66,692ක්. මේ පරීක්ෂණ සිදු වෙන්නේ දිවයිනපුරා පීඩි රසායනාගාර 38ක් මගින්. මේ 38ේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රසායනාගාර 21ක් තිබෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ කියන විශ්වවිද්‍යාල පද්ධතිය යටතේ රසායනාගාර 7ක් තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රසායනාගාර 2ක් තිබෙනවා. පුද්ගලික අංශයේ රසායනාගාර 38ක් තිබෙනවා. කිසිම PCR ප්‍රශ්නයක් අඩු කරලා නැහැ. මොකද අපි දන්නවා නිදා සෞඛ්‍ය ප්‍රතිපත්ති යටතේ ඕනෑම රෝගියෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම වරකට එන්න පුළුවන්. රෝගීන් වැඩුණා කියලා අපේ රෝහල්වල රෝගින්ට එන්න එපා කියලා කිසිම අවස්ථාවක නැහැ. ඒ වගේම පරීක්ෂණ ප්‍රමාණය වැඩුණා කියලා කිසිම වෙලාවක පරීක්ෂණ සීමා කරලා නැහැ. ඒක මම ස්ථිර වශයෙන්ම කියන්නට ඕනේ. දැන් මේ පරීක්ෂණ අඩු වැඩි වෙන්නේ ඉල්ලුම අනුව. කියන්නේ රෝගීන් සංඛ්‍යාවය පැතිරීම අඩු වෙනවා නම් ඒ අනුව පරීක්ෂණ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනු නම් පරීක්ෂණ සංඛ්‍යාව එහා සමානව වැඩි කරනවා. මේ මාසයේදී 712,000ක් කළා. ඒ දවස්වල 20,000 25,000 27,000 දක්වා PCR පරීක්ෂණ කළා. නමුත් નિરાයාසයෙන්ම ජූනි මාසයේ වෙනකොට කරන සංඛ්‍යාව යම්කිසි මට්ටමකට අඩු වෙලා තියෙනවා. අවුරුදු 20 අඩු කළා නෙවෙයි ඒක ස්වභාවිකවම අඩු වෙලා තිබෙන දෙයක්. ශ්‍රේෂ්ඨ අධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචන අධිකරණ නව සභාපතිවරයා දෙවුරුම් දීම අද සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ
අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නා. අභ්‍යාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභ්‍යාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂි මහේන්ද්‍ර මහතා අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස තෙවරුම් දුන්නා. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පේපේ ජයසුන්දර මහතා ද එක්ව සිටියා. GSP සහනය ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති GSP Plus සහනය තාවකාලිකවත් හිටවන ලෙසට ඉල්ලමින් යුරෝපා පාර්ලිමේන්තුව පසුගියදා යෝජනාවක් සම්මත කරගනු ලැබුවා. ඒ සම්බන්ධව සමානාත්මතාවය සඳහා යුරෝපා කොමසාරිස්වරිය වන හෙලේනා ඩල්ලි විසින් ශ්‍රී ලංකාව සහ මාලදිව වෙන සඳහා වූ යුරෝපා සංගම් නියෝජිත ආයතනයේ නිල වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අවලංගු කිරීමට ශ්‍රී ලංකාව තවමත් අපොහොසත් වී ඇති බවයි. මෙලෙස ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 628ක් සහ විරුද්ධව ඡන්ද 15ක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙරද GSP Plus මදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වූ අතර එය නැවත හිමි වූයේ පසුගිය 2017 වසරේදීය. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා GSP Plus මදු සහනය ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව දන්වමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. 2017 යුරෝපීය සංගමයෙන් GSP Plus සහන ලබාගෙන අපේ ආර්ථිකයට වර්ධනයක් ඇති කළා. ඇඟලුම් කර්මාන්තයේ දීවර කර්මාන්තයේ දියුණු. අද ලංකාවට ලැබුණ GSP පිළිබඳව යුරෝපීය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න මතු කරලා තියෙනවා. ඒක නැති වෙයි කියලා අපිට අවවාද කරලා තියෙනවා. අද අපේ සංචාරක ව්‍යාපාරේ නැති වෙනවා. අපේ දීවර කර්මාන්තයේ නැති වෙලා. විදේශ රැකියාවට යන අය අඩු වෙලා. අපිට මුදල් නැතුව බංගලාදේශයෙන් ණය ලබා ගන්නට සිදු වුණා. අපිට ඉතුරු වෙලා තියෙන තේ කර්මාන්තේ ඇඟලුම් කර්මාන්තේ පමණ. මේ GSP නැති වුණොත් අපේ විදේශ විනිමය අඩු වෙනවා. රුපියලේ වටිනාකම බාල්දි වෙලා ඩොලරයකට රුපියල් 300ක් විතර වැටෙනවා. රැකියා නැති වෙනවා. ඒ නිසා දේශපාලනේ නොකර රජය වහාම GSP ආරක්ෂා කරන්න ක්‍රියා කරන. තවත් බර ජනතාවට දාන්න එපා. රට නැති කරන්න එපා. මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ යුරෝපා සංගමේ යෝජනාව සම්මතය පිළිබඳව සමග ජන බලවේගයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. මෑතකදී සම්මත කරන ලද යුරෝපා සංගමේ යෝජනා සම්මතය මගින් මෙම මාස මත ආණ්ඩුවේ තවත් විදේශ ප්‍රතිපත්තිමය අසමත් භාවයක් ගෙන හැර දක්වා ඇත. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ වශයෙන් සමග ජන බලවේගය ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමකින් තොරව හුදෙක් වර්තමාන රජයේ අසාර්ථකත්වයන් පමණක් ගෙන හැර දැක්වීමට අදහස් නොකරයි. ත්‍රස්ත විරෝධී පනතක් හඳුන්වා දීම සඳහා පෙරදී ගනු ලැබූ උත්සාහය මතභේද තුල ගිලී ගිය බව සිහිපත් කරමු. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් ආයතනයක් වන ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව ජාතික ආරක්ෂාව සුරකීම සම්බන්ධ නීති කෙටුම් පතක් ඉදිරිපත් කර ඇති අතර ඒ වූ කලී ජාත්‍යන්තර සහ පරිචයන් සහ අනුගත වන්නා වූ ලුහුඬු පළදායි නීතිමය ලියවිල්ලකි. නීති කොමිෂන් සභාවේ යෝජනා මේ වන විට අධ්‍යයනය කරමින් සිටින සමග ජන බලවේගය විසින් මෙම යෝජනාව සැලකිල්ලට ගනු ලබන ක්‍රියාවලියක් පාර්ලිමේන්තුව තුල ආරම්භ කිරීමට උත්සාහ කරනු ඇත. අපගේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදයද අවදානමට ලක් කිරීමකින් තොරව ප්‍රබල සහ ඵලදායි ජාතික ආරක්ෂක රාමුවක් ගොඩනැගිය හැකිය යන්න සමග ජන බලවේගයේ දැඩි විශ්වාසයයි. උපුටා ගැනීම අවසන්. සමග ජන බලවේගය දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර දිස්ත්‍රික්ක 4ක් සඳහා නායමේ අනතුරු එඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා.
දිවයිනි සබරගමු සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලටත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලටත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා වැඩි විය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ නිත්‍යදික කොටසේ වර්ෂාපතනය ඇති වෙන අවස්ථා තියෙනවා. තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා. සාමාන්‍යයෙන් මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව මේ වැසිත් එක්ක తాවකාලිකව තද සුළං සහ අකුණු වනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන එක ඉල්ලා සිටිනවා. එමෙන්ම ඊයේ දින ගොඩනැගිලි පරිශ්‍ර සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ නායෑම් අවධානම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට පසුරු 4:30 දක්වා දීර්ඝ කළ බවයි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව කෑගල්ල රත්නපුර නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායෑම් අවධානම් නිවේදනය නිකුත් කර ඇති බවයි ගොඩනැගිලි පරිශ්‍ර සංවිධානය ප්‍රකාශ කළේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල දෙහිඔවිට වරකපොල අරණායක බුලත්කොහුපිටිය යටියන්තොට රුවන්වැල්ල කෑගල්ල මවනල්ල රඹුක්කන සහ ගලිගමු යන ප්‍රදේශත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියකොට කිරියැල්ල කුරුබිට අයගම යන ප්‍රදේශත් මෙලෙස නායම් අවධානම් සහිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටත් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කොරළේ ප්‍රදේශයටත් මෙලෙස නායම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. පැවති අයහපත් කලගුණ තත්ත්වයේ හමුවේ කඩුවෙල ප්‍රදේශයේ නිවාස කිහිපයකට සුළඟින් දැඩි හානි සිදු වී තිබුණේ මේ ආකාරයෙන්. මෙතර පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ නැවතත් රත්නපුර නගරයේ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට සුළු ගම් වතුර තත්ත්වයක් හටගෙන තිබුණේ මේ ආයුරේ. එමෙන්ම මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වන් දොරටුවක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කළා. එමෙන්ම තවදුරටත් එම ජලපෝෂක ප්‍රදේශවලට තද වැසි ඇදහැලුණොත් සසු වන් දොරටුද ස්වයන්ක්‍රීයව විවෘත වන බැවින් කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසයි ජලාශ බහර ඉංජිනේරුවන් ප්‍රකාශ කළේ. හැටන් පොලිස් වසමට අයත් දික්කොය පොලිසියේ වතු අයියේ දික්කොය ඇලට යාබදව පිහිටි වතු නිවාස කිහිපයක්ද ජලයෙන් යට වී තිබෙනවා. මේ අතර පසුගියදා ගාල්ල හිනිදුම ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග හටගත් ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට ලක් වුණා. ඒ අතර සිය අටමස් ගැබිනි බිරිඳව රෝහල කරාසිය දෑතින් ඔසවාගෙන ගිය ආදරණීය සැමියකු පිළිබඳව අපට වාර්තා වුණා. සිය බිරිඳ සිටින තත්ත්වය තුළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පැවතුනද ඒ සඳහා බිරිඳව ගෙන යාම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වූ යේ පැවති ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් නමුත් උත්සාහය අත් නොහල මෙම ආදරණීය සැමියා බිරිඳව දෑතින් ඔසවාගෙන කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි උඩුගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ වන විට කොසතුල සිටින දරුවා සහ මව ඉතාමත් යහපත් තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ. දැන් තවත් පුවත් කිහිපයක්. පේදුරු තුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් කෙරළ ගංජා කිලෝ 237කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. අත්තඩංගුවේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා විසින් ඉකුත් මාර්තු මාස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයා විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. සංචරණ සීමා කාලය තුළ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වැටලීමට නොච්චියාගම පොලිසිය සමත් වී තිබෙනවා. එහිදී ගෝඩා මිලිලීටර් 564,000ක් සහ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 60,000ක් මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. උඩවලව වනෝද්‍යාන භූමියේ ගොමකල ප්‍රදේශයේදී ගංජා හේනක් වැටලීමට මොනරගල කොට්ටාස බුද්ධාංශ නිලධාරීන් සමත් වී තිබෙනවා. එම ගංජාවල වටිනාකම රුපියල් 110කට අධික බවයි වාර්තා වුණේ.
පවතින තත්ත්වය හමුවේ ඉතා අසරණ භාවයට පත්ව ඇති දඹුල්ල ශ්‍රී ජනරතන සාමණේර භික්ෂු පුහුණු ආයතනය සහ ළමා සුරකුන් මධ්‍යස්ථානය වෙත වියලි ආහාර බෙදා දීමක් අද සිදු කෙරුණා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.